දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ කුක්කුච්චය කියන එක අයිති වෙන්නේ දෝෂ මූල සිද්ද මෝහ මූල සිද්ද වලට කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. පහත් පහත් දේවල් හේතු කරගෙන ඉවත් මේ කියන්නේ ඉක්ම යනවා යථාර්ථය. කුක්කු අච්ච කියන එකයි කුක්කුච්ච වෙන්නේ. ඒ වදී නිරුක්තිය හැදෙන හැටි. උදාහස්කම නිසා ඉක්ම යන එකට උද්දච්ච වෙනවා. පහත් පහත් දේවල් නිසා ඉක්ම යන එකට කුක්කුච්ච වෙනවා. එද උද්දච්ච කුක්කුච්ච කියන වචනේට පත් වෙන්න හේතුවක් වෙනවා යමක් නිසා ඉක්ම යනවා යම් ස්වභාවයක්. තිබින ස්වභාවයක් ඉක්ම යවන්නේ අමෝහය නිසා. මෝහේ යම් කිසි හොඳ ස්වභාවයක් හෝ තියෙනවා. එවනම් නරක ස්වභාවයට පත් වෙනවා. පත් කරනකොට මෝහයේ හේතු වෙනවා. පත් උනේ දෝෂයේ ස්වභාවයක් නම් ඒ දෝෂයේ ස්වභාවයෙන් කරණේවා දේශයට හේතු වෙනවා. ඒ පත් උනේ රාග ස්වභාවයකට නම් ඒකෙන් කරන්නා වූ ආස්වාදී මුලාවට පත් වෙනවා ලෝභයට හේතු වෙනවා. ආස්වාදී ඇලිනේවා රාගයට හේතු වෙනවා. එහෙමයි ඒක යන්නේ. ඉතින් මෝහ මූල සිත්වලට හේතු වෙන්නේ මේ ඉක්ම යාම. පහත් පහත් ගති නිසා කාම ගති නිසා යථාර්ථයේ ඉක්ම වනවා. ඉක්ම යන්නේ මුලාව නිසා. ඒකයි හේතුව. කුක්කුච්ච සාගත හිතල මරණින් මතු අපායට පැමිණීමේ ශක්තිය තියෙනවා කියලා මේ අහන්නේ. මේ සිතේ ස්වභාවය දැන කුක්කුච්ච කියන්නේ පහත් බව නිසා ඉක්ම යාම එකක්. ඉක්ම ගිහින් කරන වැඩ එකක්. පහත් බව නිසා ගුණේ ඉක්ම යනවා. ගුණේ ඉක්ම ගියාම ඒක මෝහයටයිදී. හැබැයි කුක්කුච්ච නිසා ඇති වෙන්නේ මොකද්ද? යථාර්ථයේ වහනවා. මෝහයෙන් වැහිලා ගියාම කලිත නොකලිත තේරුම් ගන්න බැරුව යනවා. තේරුම් ගන්න බැරි වුණා නම් යම් කිසි කෙනෙකුට ඔහුට යථාර්ථය වටහා ගන්න බැරි නම් ඔහුගේ මනස විකෘති වෙනවා, මත් වෙනවා, මුලා වෙනවා. මුලා වුණොත් තිරිසංගුරට යන්න එක හේතු වෙනවා.